එතකොට එකක් තියමයි එතුමට මේ ප්‍රකාශ කරන්න තිබුණේ කලින්නේ. දැන් මේ ලොකු වීරයා වගේ කතා කරන්නේ. නඩු තීන්දුව දීලා මේ මිනිස්සු හිරේ ගියාම කියනවා මමයි මේක කරේ. මේක වැරද්දක්. දැන් වැරද්දක් කියලා ඔප්පු වෙලා තියෙන නේන වැරද්ද කරේ එයා. එයා නැහැ කිව්වට. විත්තිකාරයාට කියන්න බෑනේ මම වැරදිකරුද වැරදිද නැද්ද කියන එක. ඒක දැන් මේ නීති අනුව පේනවා. එයා නිවැරදිකර. එතකොට එයා ඒක කියන්න තිබුණේ කලින්. දවස් 24ක් මේ නඩුව විභාග වුණා. ඒ දවස් 24 එක දවසක ඇවිල්ලා අධිකරණයට එයාට කියන්න තිබුණා. අධිකරණය එතකොට ඉඩ දෙනවා. එහෙම දෙන්නේ ඒකට. හරිද? එහෙම කරේ නැහැ. කරන්නේ නැතුව ඉඳලා නඩුවක් දීලා බොරුවට වැලිකට ගිහිල්ලා ගමන් කියනවා. එයා තමයි එයාගේ වීරත්වය. හැබැයි දැන් පුළුවන් තව එක්කෙනෙකුට යන්න මේ ප්‍රකාශය උඩ නැවත ෆයිල් කරන්න. මේ පුද්ගලයා නම් මෙයා බාර ගන්නවා නම් වැරද්ද. මෙයා නම් නියෝග දුන්නේ. එහෙනම් ඒ නියෝගය අනුව එයාවත් ජේන්න කියලා අධිකරණය. ඔබතුමා කියන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දින ප්‍රතිපාදනත් එක්ක දැන් එතුමාට විරුද්ධව සාධාරණ කියන්න. ඒ නැති වුණත් පුළුවන් නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව වෝටර් සේජ් නඩුවේදී පැහැදිලිව තීන්දුවක් දුන්නා එතුමියට එරෙහිව අධිකරණයේ දා සුප්‍රීම සාවි. එතකොට මේ ඩයිසර් එතුමා මේ ඔබතුමත් මං හිතන්නේ මේ ජනාධිපතිවරණ සමයේදී මේ සිල්ලිදී විදාතියම සහභාගී වෙන්නේ නැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලොකෝට මේක වුණා. ඔබතුමා මොකද්ද මේ අත්දැකීම මේ සම්බන්ධයෙන්? එහෙම ආරංචි ගන්නව කපිල බලන හැබැයි මම කිසිම තැනක සිල් රෙදි මගේ අදින්නම් බෙදලා නැහැ. හැබැයි ඔබතුමා මම දැක්ක මේ ලලිත විරතුංග මහත්මයා ගැන කනගාටු ප්‍රකාශ කළද ඔබතුමා හිරේ ගියේ මේ අපරාධයක් කියලා. දැන් ඔබතුමා දැක්කනේ මේ කාරණේ ඇත්තම මිහුද යකුණයි කියලා. දැන් එහෙම තීද්දේ ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ මොකද මේ? නෑ මම කිව්වේ එතුමගේ මේ නඩු තීන්දුව පිළිබඳව නෙවෙයි. මම කිව්වේ ඇත්තම එතුමා අපි දන්න විදිහට ලලිත විරතුංග මහත්මයා ඉතාම හොඳ රාජ්‍ය සේවකයෙක් විදිහට අපි දැකපු කෙනෙක්. දූෂණ චෝදනා වලට ලක්ුණ නොවුන කෙනෙක්. හැබැයි මේ තීන්දුව අරගෙන තිබෙන ක්‍රියාදාමය ගත්තොත් කාරණා දෙකක් මත ඒ තීන්දුව පදනම් වෙලා තියෙන එකක් තමයි මිලියන 100ක් සාමාන්‍යයෙන් අප්‍රූව් කරන්න නැත්නම් අනුමත කරන්න පුළුවන් වෙලාවේ මිලියන 600ක් ලබා දීමේදී ඒ බෝඩ් එකේ ඩිසිෂන් එකක් ගත්තේ නැහැ කියන එක බරපතල වරදක්. දෙවන කාරණේ තමයි ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙද්දි මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි මේකක් කරලා තියෙද්දි ඒ කාල වකවානුව තුල මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම තුල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ මත පදනම් වෙලා තමයි මම කිව්වේ ඒ කාරණේ මත එතුමාව නඩු තීන්දුවකින් ඇතුළට යැවීම වෙනම කාරණයක්. හැබැයි එතුමා රාජ්‍ය නිලධාරියෙක් විදියට මේ වගේ ඕන තරම් අපිට තව හොයාගන්න තියෙනවා. මම ගීසතිත් මේ කෝප් කමිටිය මම අපේ රාජ්‍යතුරත් කීකයිදී කෝප් කමිටියෙත් මේ වගේම ස්ටිල් ඉම්පැක්ස් කියලා ආයතනයකට මිලියන 1500ක වඩු දීලා තියෙනවා. වඩු අරගෙන තියෙනවා කිසිම ටෙන්ඩර් පටිපාටි වලින් තොරව මාස දෙකෙන් දෙක. ඉතින් මේවත් දරුණු ගණේ හොරකම් විදිහ තමයි අවසාන වශයෙන් ඕන කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන්. ඒකයි මම මේ කිව්වේ.